මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලකොඩගේ. මේ වීඩියෝ වෙන අපි අනාවරණය කරන්නේ ජූලි පළවෙනිදා සිට බැංකු නොවන මූල්‍ය ආයතන එවැගේම තවත් ආයතන කිහිපයක් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන්න ඕන පාරිභෝගිකයන්ගේ එවැගේම ජනතාවගේ ගනුදෙනු පිළිබඳ මොන වගේ තොරතුරුද. මේක ඔබට ඉතාම වැදගත් වේ, විශේෂයෙන්ම බැංකුවල අපේ තැන්පතු තිබෙනවා, අපි ණය ලබා ගන්නවා, ඒ වගේම බැංකු සමග අපි ගනුදෙනු කරනවා. එතකොට මොන වගේ අපේ තොරතුරු බැංකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන්නට අවශ්‍යද, මේ පිළිබඳව තමයි මේ වීඩියෝ කරන්නේ. මේක ඔබට ඉතාම වැදගත් වේවි. මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපොළ පිළිබඳ විස්තර ජූලි පළවෙනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන් ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරා. එය නව නීති පැනවීමක් නොවන බව තමයි අමාත්‍ය රංජිත් සියඹලා පිටිය සඳහන් කරේ. ඔහු සඳහන් කරේ පැවති අක්‍රීයව පැවති නීතිය නැවතත් සක්‍රිය කිරීමක් තමයි මේ තුලින් සිදු කරේ. මෙය ආදායම් බදු නීතියේ 123(8) වගන්තිය 90 ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමක් පමණක් බව අමාත්‍ය රංජිත් සියඹලා පිටිය සඳහන් කරා. ඒ වගේම ඔහු සහතික කිරීමක් කරා මෙය අතීතයට බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන්නේ නැහැයි කියන කතාව. එතකොට ජූලි පළවෙනිදා ඉඳලා ආදායම් පිළිබඳව කටයුතු කරන ආයතන විදිහට මොන වගේ ආයතනද මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ තොරතුරු යවන්නට අවශ්‍ය වෙන්නේ? ඒ ආයතන තමයි ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොටස් වෙළඳපොළ, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන ආයතන තමයි මේ තොරතුරු දැනුම් දෙන්නට අවශ්‍ය වෙන්නේ. එදිනෙදා සිදුවන ගනුදෙනු පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මින් පසුව, ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳලා දැනුම් දෙන්නට අවශ්‍යයි කියන කාරණේ තමයි මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙන්නේ. මේකට ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ මේ ඍජු බදු ආදායම වැඩි කර ගැනීම. ලංකාවේ වක්‍ර බදු 80%ක් විතර තිබෙනවා, ඍජු බදු තිබෙන ආසන්න වශයෙන් 20%ක් විතර. එතකොට මේ ආදායම් රැස් කරගන්නා ආයතන වලින් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ තොරතුරු ලබා ගන්නේ ඍජු බදු ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණෙන්. ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපි අවධාරණය කරන්නේ ඉදා වගේම ආදාත් අපි පුරවැසියෝ විදිහට සාධාරණව යම්කිසි ආදායමක් ලබනව නම් ඒකෙන් කොටසක් බදු විදිහට අපි අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. මොකද රටේ ඒ උන්නතිය සඳහා බදු අවශ්‍ය නිසා. මෙම තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අනුමත මාර්ගගත වේදිකාවක් හරහා බෙදාගත යුතු බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ මේ බැංකු සහ මුල්‍ය ආයතන සහ අනෙකුත් ආයතන තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජනතාවගේ ගනුදෙනු පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවන්නට අවශ්‍යයි. මෙන්න ඊළඟට තමයි අපි කියන්නේ වැදගත්ම කාරණාව. මොනවද මේ බෙදාගත යුතු තොරතුරු? බැංකු සහ මුල්‍ය ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නට අවශ්‍යයි. ඒ වගේම ස්ථාවර තැන්පතු පිළිබඳ තොරතුරු, ඒ වගේම ණය සහ අත්තිකාරම් පිළිබඳ තොරතුරු, ඒ කියන්නේ කවුරු හරි ණයක් ලබා ගත්තාම ඒ පිළිබඳ තොරතුරු, ඇඩ්වාන්ස් එකක් ගත්තනම් ඒ ඇඩ්වාන්ස් එක පිළිබඳ තොරතුරු, මේ සියල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නට අවශ්‍යයි. ඒ වගේම කොටස් වෙළඳපොළ මොන වගේ තොරතුරුද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවන්න ඕන ඊට පස්සේ, ආයෝජන කලඹ පිළිබඳ තොරතුරු එවන්නට ඕන. ඒ වගේම කොටස් ගනුදෙනු පිළිබඳ තොරතුරු එවන්නට ඕන. ඒ වගේම වෙනත් ආයෝජනය කළ හැකි උපකරණ තිබෙනවා නම් ඒ උපකරණ පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ කොටස් වෙළඳපොළ ජූලි පළවෙනිදා ඉඳලා එවන්නට අවශ්‍යයි. ඒ වගේම සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මොන වගේ තොරතුරුද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නට අවශ්‍ය වෙන්නේ? ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු, එවැගේම කොටස් හිමියන් කොටස් වෙනස් කිරීම පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නට අවශ්‍යයි. එවැගේම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මොන වගේ තොරතුරුද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නට අවශ්‍ය? ඒ තොරතුරු තමයි ලියාපදිංචි වාහන පිළිබඳ තොරතුරු, වාහන මාරු කිරීම පිළිබඳ තොරතුරු,
මේ තොරතුරු දේශආදායම් දෙපාර්තමේන්තුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එවන්නට ඕන. එවගේම රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා හිමිකම් පිළිබඳ තොරතුරු, එවගේම මාරු කිරීම ඇතුළු ඉඩම් පිළිබඳ තොරතුරු, එවගේම ලියාපදිංචි බදු පිළිබඳ තොරතුරු ජූලි පළවෙනිදා ඉඳලා දේශආදායම් දෙපාර්තමේන්තුවට එවන්නට ඕන. ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති තමන් මොන කැටගරි එකටද අහුවෙන්නේ, තමන්ගේ මොන වගේ තොරතුරුද ඊට පස්සේ දේශආදායම් දෙපාර්තමේන්තුවට එන්නේ. මේ නිසා අපි අවධාරණය කරන්නේ මේ ගැසට් පත්‍රයත් සමග ශ්‍රී ලංකාවේ බදු දැල පුළුල් වීම සඳහා අවකාශයක් ඉදිරියේදී ලැබෙනු ඇති බව. ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපි ඉදිරියේදීත් නිරන්තරයෙන්ම මේ වගේ ආර්ථික දැනුම, ඒ වගේම තොරතුරු ඔබට ගෙනීමට සූදානම්. අපි ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී. බොහොම ස්තුතියි.